ලංකා පුරාම මේ වෙනකොට පාස්පෝට් අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ කියන්නේ පාස්පෝට් කන්තරු වල දැඩි පෝලිං තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ නම් අලුතෙන් පාස්පෝට් ක්‍රමයක් එනවා, චිප් එකක් දාපු. ඊට පස්සේ ඊට අමතරව වඩාත් පහසු කරන්න මිනිස්සු වංචා කරන අයට අහු වෙනවා හුඟක් අය. ඒ වංචා වලට එරෙහිව වැටබඳින්න මේගොල්ලෝ ඔන්ලයින් ක්‍රමයක් හැදුවා කියලා. නමුත් මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් ගන්නකත් ඒගොල්ලෝ අතුලින් බ්ලොක් කරලා තියෙන්නේ. දවස් ගාණක් මහන්සි වුණත් ඔන්ලයින් අපොයින්ට්මන්ට් ගන්න බෑ. ඒකට හේතුව තමයි මේගොල්ලෝ ඌමනා වෙම පාස්පෝට් අරුබුදයක් ලංකාවේ හදලා තියෙනවා. මේගොල්ලන්ගේ යටි අරමුණක් ක්‍රියාත්මක කරන්න, ඒ යටි අරමුණ තමයි පාස්පෝට් එකට චිප් එකක් දානවා කියලා. ලෝකේ කොහෙවත් එහෙම තාම මේ පාස්පෝට් වල චිප් දාලා මේව කරගෙන අලුත් තාක්ෂණයක් තියෙනවා තමයි එහෙම. නමුත් ඒක ලංකාව වගේ බාල්දු වෙච්ච පාස්පෝට් එකකට අවශ්‍ය එකක් නෙමෙයි. මේ මොහොතේ කිසිසේත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද පාස්පෝට් එකකට අවශ්‍ය වෙන්නේ ඒ රටේ ජනතාවගේ පාස්පෝට් එක අරගෙන යන අයගේ ගෞරවයයි. ඒතොර ඒ ගෞරවය අනුව තමයි ලෝකේ අපේ පාස්පෝට් එක පිළිගන්නවද නැද්ද කියලා තියෙන එක තීරණය කරන්නේ. මේ චිප් කෙහෙම් මලහඳ මේ චිප් එක කියව ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේව බාල විදියට කොමිස් වලට කරන්නේ, බරපතල විදියට කොමිස් අරගෙන මේ ආයතනත් එක්ක වැඩ කරන්නේ මේගොල්ලෝ. ඒ නිසා මේ වැඩේ කරන්නේම ලොකු කුට්ටියක් ගහගන්න. ඒ කියන්නේ ආණ්ඩුව දැන් බකල් වෙන බව දන්නවා. තව මාස දෙකක් නැත්නම් තුනයි උපරිම. ඊට පස්සේ මුන් සේරටම ගෙදර යන්න බව දන්නවා. ඒ දන්න හන්දා යන්න කලින් ගහන්න පුළුවන් හැමතැනින්ම ගහගෙන යන්නයි බලන්නේ. ඉතින් මේ පාස්පෝර්ට් කොන්ත්‍රාත්තුවත් එකක්. හැබැයි මට තේරෙන්නේ නැත්තේ මේවා පෙනිපෙනි මේව කරන කල්ම ලංකාවේ සියලු මාධ්‍ය සහ සියලු බලධාරීන් බලාගෙන ඉන්නේ ඇයි? මේවට එරෙහිව කතා කරන්න පුළුවන් කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ටිරාන් ලලස් මේක කරලා වුණාට පස්සේ අර වීසා මගඩිය වගේ වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ඒකෙත් අර සඳුරු කියන මහත්මයා අතන එයාපෝටේ කෑ ගහනකම්ම හිටියා. මේක එළියට දාන්න නේද? කවුරුවත් කතා කරේ නැහැ. ඒ වගේ එහෙම ඉන්න එපා. මේක පැහැදිලිව දැන් මම මේ පෙන්වලා දීලා තියෙනවා. මේක කරන්න යන්නේ ලංකාවේ පාස්පෝර්ට් බ්ලොක් කරලා ඒගොල්ලෝ කාලයක් ඉඳලා පාස්පෝර්ට් මේ හිස් පාස්පෝර්ට් ඇප්ලයි කරන එක නවත්තලා තියෙනවා. ඒ සියලු දේවල් මම වීඩියෝ එකකින් පැහැදිලි කළා. මගේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එකේ මම පැහැදිලි විදිහට ඔයාලට තේරුම් කරලා දෙනවා මොකද්ද මේ පාස්පෝර්ට් එකට කරලා තියෙන්නේ, ඒක යටි අරමුණු මොනවද වෙන්න යන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඒක දිගටම පුළුවන් තරම් ලංකාව පුරා ෂෙයා කරන්න කියලා මම ඉල්ලනවා. මොකද දෙයක් උනාට පස්සේ ඩෙගා නටන්න එපා. ඔන්න දැන් පාස්පෝර්ට් මගඩියේ එළි උනාට පස්සේ චිප් පාස්පෝර්ට් ආවට පස්සේ චිප් වැඩ කරන්නේ නැතුණාට පස්සේ සමහරවිට චිප් පාස්පෝර්ට් අරගෙන අන්තිමට බොහොම අමාරුයි වීසා එකක් අරගෙන යන්නේ කටුවත් චිප් එක කියව ගන්න බෑ කියලා ඔයාලා පෝට් එකෙන් එලෙව්වට පස්සේ එතකොට කෑ ගහලා වැඩක් නැහැ. ඒ නිසා දැම්ම කතා කරන කෙනෙක් කතා කරන්න, මේ දේවල් වෙන්න කලින් කතා කරන්න. දෙයක් උනාට පස්සේ තමයි අපේ අස්සයාගේ යාට පස්සේ ස්ථාලේ වාහන ක්‍රමේ ලංකාවේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ නම් ඕන තරම් අර එයාපෝට් එකේ වීසා කේස් එක වගේ දිගටම YouTube වලයි TV channel වලයි පත්‍ර වලයි පිටුපුර වල බයිලා ගහවි. නමුත් ඒ බයිලා ගැහිමෙන් ඇති වෙන කිසිම සිතක් නැහැ. ඒ වෙනකොට මුන් ගිවිසුම් ගාලේ ඉවරයි. මුන් අවුරුදු ගණනාවකට කෝටි ගාණක් හම්බ කරගෙන ඉවරයි. යටිමඩි ගහගෙන ඉවරයි. මිනිස්සුන්ගේ හූරා කාගෙන ඉවරයි. දැන්ට පාස්පෝර්ට් එක රුපියල් 10,000 20,000 තියෙන වන් ඩේ අනිත් සර්විස් ඕක දෙතුමුණයක් වැඩි කරන්න පුළුවන් චිප් එකට අච්චර ගියා මෙච්චර ගියා කියලා. ඒ හැම එකකම මගඩි තියෙන අහිංසක මිනිස්සු ඌරා කෑම. ඇයි මේ කිසි දෙයක් ගැන දේවල් වෙන්න කලින් කතා නොකරන්නේ? අපි මේක පෙන්වලා දෙන්නේ. දැන් මම මේ හැමදේම පෙන්වලා දුන්නේ දෙයක් වෙන්න කලින් මිනිස්සු දැනුවත් වෙන්න ඕන හන්ද. නමුත් මිනිස්සුන්ට කිසි හැඟීමක් නැහැ. අඩු ගානේ පාස්පෝර්ට් පෝලිං වල ඉන්න අය පෝලිමේ පොරකකා ඉන්න හැරෙන්න මේ මොකද්ද වෙන්නේ කියලා හොයන්නේ නැහැ. ඇත්ත මොකද්ද කියලා හොයන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ හැම කෙනෙකුටම මේ වීඩියෝ යවන්න, මේ ධර්මික මිනිස්සු දැනුවත් කරන්න. දෙයක් වෙන්න කලින් මේක වළක්වා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් බලපෑම් කරන්න. රජයේ බලධාරීන්ටත්, ඒ කියන්නේ රජයේ උන්ටන් කියලා වැඩක් නැහැ. නමුත් විශේෂයෙන්ම මේ මාලිමාවේ අයටත් බලධාරීන්ටත් ඊට පස්සේ රටට ආදරය කරන වෙනත් අය ඉන්නවනම් මේකට බලපෑම් කරන්න පුළුවන්, මේ ගැන කතා කරන්න පුළුවන් අය ඉන්නවනම් මේ ගැන තවදුරටත් හොයාගන්න බලන්න පුළුවන් අය ඉන්නවනම් ඒ හැමෝටම මම ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ගැන හොයන්න. මේ ටිරාන්ලට, මේ තක්කඩින්ට මේව තවදුරටත් මේ විදිහට රට හූරගෙන කන්න දෙන්න එපා. මේ අන්තිම මාස තුනේ මුන් රට නැතිම කරලා යන්න හදන්නේ. ඉතින් වැඩක් නැහැ ඊට පස්සේ කතා කරලා. ඒ නිසා මේ වගේ ගිවිසුම් ගැහුවට පස්සේ, මේ වගේ යටිමගට ගැහුවට පස්සේ මේව වෙනස් කරන්න මාලිමාවතියා කවුරු ආවත් කෝටි ප්‍රකෝටි ගණන් මිලියන ගණන් අර නැව්වලට නිකන් ගෙව්වා වගේ ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒ රට බංකොලොත් කරන්න ඉදිරියේ වෙන ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුවට කරගෙන යන්න බැරි වෙන්නේ මේව කරන්න. ඉතින් මේව තේරුම් අරගෙන දැන් මේවා වෙන්න කලින් මේව ගැන කතා කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලනවා. හැමදාම කෙර විදිහට දෙයක් උනාට පස්සේ කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. ඔන්න මම පැහැදිලිව කිව්වා පාස්පෝර්ට් එකට මොකද්ද මේ වෙන්න යන්නේ. ඒ නිසා පාස්පෝර්ට් ගැන උනන්දු වෙන හැමෝගෙන් මම ඉතාම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක දකිනවා නම් මේ මම මගේ channel එකේ දාලා තියෙන අනිත් මේ දිග වීඩියෝ එකත් බලන්න. ඒ වගේම මේ
දෙකම පුළුවන් තරම් ෂෙයා කරන්න, මිනිස්සු දැනුවත් කරන්න. මේ තක්කඩින්ට තවත් ඉදිරියට මේ විදිහෙන් නටන්න දෙන්න එපා මිනිස්සුන්ගේ ජීවිතත් එක්කල. අහිංසක මිනිස්සුන්ගේ අසරණ ජීවිතත් එක්ක මේ බල්ලු නටන්නේ. මේ විදිහට දෙන්න එපා මේ වට. ආදරේ හැමෝටම, අයබෝවන්.